ता धम्म श्रवण कालो अयं बदान्ता नमो तस् भगवतो अरहतो सम्मा बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा बुद्धस्स නමුෝටස්සේ භගෙවතුූ වරහතුෝ සම්මා සම්බුද්ධස්සේ සම්මා සම්බුද්ධ මතු ලං සසද දම්මගනොත්තමං අභිවාදිය බාසිස්සං අභිධම්මත්ත සංගහන්ති සදධාවන්ත සත්පුරුෂ පන්නතුනි සුපුරුදු පරිදි අපි අපේ අබිධර්ම වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ඉතිං මේ වෙනොට අපි අබිධර්මය තුළ චිත්ත චෛතිසික රූපනි බාන කියන මේ පරමාර්ථ ධර්මයන් සතර සාකච්ඡා කරලා ඊට පස්සේ දැන් අපි ඇවිදිල්ල තියෙන්න්නේ සමුච්චේ සංග්‍රහයට අකුසල ධර්මයන් කතා කළා එවගේ මිස්සක ධර්මයන් කතා කලා දෙැ අපි කතා කරගෙන යන්නේ බෝධිපාක්ෂික ධර්මයන්. බෝධිපාක්ෂික ධර්මයන් තුළ අපි දැන්සාකච්ඡා කරන්නේ සතර සතිපට්ඨානය පි ලිබඳව ඉදිින්. සතර සතිපට්ටානේ අපි කායානු පස්සනාව වීධනානු පස්සනාව චිත්තානු පස්සනාවන් කතා කල්ලා දම්මානු පස්සනාවත් නීවරණ පබ්බය එවගේ ස්කන්ධපබ්බය ආයතන පබ්බය එගේ ඊළඟට අපිට කතා කරන්න ති බුද්ජංග ධර්ම. තිි බුද්ජංග ධර්ම වලත් කතා කෙර ගිෙනාව සති ධම්ම විචය, විරිය, ප්‍රීති සම්බෝජ්ජන්ගේටනකම් අපි කතා කලා දැනතකොට. අපි අද කතා කරන්නට සූදානම් මෙන්නේ පස් අද්දි සම්බෝජ්ජන්ගේ පිළිබඳවද ප්‍රීති සම්බෝජ්ජන්ගත් අපි කතා කලා ඉති අපි පස්සද්දි සම්බෝජ්ජන්ගය මගිතන්නේ ගොඩාක් කරුණු කාරණ විස්තර කරන තැනක් නෙමෙයි මොකද අපි මුලින්ටක් කලා මේ බොජ්ජංග ධර්මවලදී සති ධම්ම විච්චය විරිය මේව තමා විශේෂයෙන් වඩන්ට තියෙන්නේ ඒවා වඩාදින යනකොට තමයි ප්‍රීති පස්සද්ධ සමාධී උපෙක්කාවන් නොලට පැමිණෙන්නේ. එනිසා පැමණුණාවෝ ප්‍රීතින්ටක ගට පස් අද්ධියන්ටක ගන්ට තමයි අපි ප්‍රීති උපද වගන්ට දීර්ග කාලීනයව කරදින යනකොට උකට ලී නොවී මේ දරුණු කරුණු සම්බන්ධව ඉන්දිකට අර්ගෙන අන්ට තමයි මේ කරුණ ටික අපිසාකච්ඡා කළේ එතකොට එහෙම සීපච්චරණ කොට අපි විශේෂයෙන් වඩන්ට ඕන එක තමා සතිසම්බුජ්ධන්ගේ ධම වි්චේ සම්බුජ්ධන්ගේ ඒන්නේ ධම වි්චය සම්බුද්ජන්ගේ කියල කියනකොට ප්‍රඥාව එවගේීම විරිය සම්බෝජගේ වීරිය එදම් බුදුහාමුදුරන් වහන්සේ සතිපට්ටානයේ පටන් ගන්න කොටම මේ කරුණ ටික දේශනා කළා ආතාපි සම්පජානෝ සතිමා කියලා. මෙනිම තුන්න තමයි ඇතිකර ගන්ට ඕනෙක් කියලා එතකොට දැන් අපි ඒ කරුණු කතා කරකි නැවිදිල්ලා ප්‍රීතිය ගැන කතා කලා. ඉති සමාධි සම්බෝජ්ජන්ගේය පිළිබඳවත් අර විදිහට මයි විස්තර වෙන්නේ සන්තන්වා අජත්තං සමාධි සම්බෝජ්ජංගන් අත්තිමි අජජත්තං සමඳනම පස්සද්දි සම්බෝජ්ජන් ගෝති පජානාති අසන්තන්වා අජජත්තං පස්සද්දි සම්බෝජ්ජංගන් නත්තිමී අජ්ජත්තං පස්ස්දි සම්බෝජ්ජන් ගෝති පජානාති යථත අනුප්පන්නස්ස පස්සද්දිි සම්බෝජ්ජංගස්ස උපපාදෝහෝතිී තංච පජානාතිී. යථාත උපපන්නස්ස පස්සද්ධි සම්බෝජ්ජංගස්ස භාවනාය පාරි පූරී තංචපජානාතිී. එකට අර තෙර විස්තරේවමයි සන්තන්වා අජත්තන් පස්සද්දිි සම්බෝජ්ජන්ගම් අත්තිමි අත්තං පස්සදි සම්බෝජ්ජංන්ගති පජානාති මාතුළ පස්සති සම්බෝජ්ජන්ගේ තියෙනවනං පස්සදි සම්බෝජ්ජන්ගේ ඇතැයි කියල දැනගන්නවා ඊලකට තියන්නේ අසන්තන්වා අජත්තං පස්සදි සම්බෝජ්ජගන් නත්තිමි අජජත්තං පස්සදි සම්බෝජ්ජන් ගෝති පජානාති මාගාව පස්සදි සම්බෝජ්ජන්ගේ නැත්තං පස්සති සම්බෝජ්ජන්ගේ නැතැයි කියලා දැනකන්න යථච අනුපපන්නස්ස පස්සති සම්බෝජ්ජන්ගස්ස උපපාදෝ හෝති අංචපජානාති නැතිවතියෙන පස්සද්ධි සම්බෝජ්ජන්ගේ ඇතිවෙනවනං ඇති වෙනවා කියලා දක්කිනවා ඊළඟට විස්තර කරන යතාච උපපන්නස පස්සද්දි සම්බෝජ්ජංගස්ස භාවනායේ පාරිපූරී හෝති තංචපජානාති තිවුණාවූ පස්සද්දි සම්බෝජ්ජන්ගේ වඩනවා සම්පූර්ණ අත්තයට පච්චර ගන්නවා කියලා දෙනගන්නවා එකොට මේ භාවනාවක් විදර්ශනා භාවනාවක් දිගට වඩාගෙන යනකොටයි මේ පස් අදි සම්බෝජ්ජන්ගේ අවස්ස වෙන්න මුලම පසද්දි සම්බෝජ්ජන්ගේ ගැන අපි හිතුවත් සති සතිය වඩාගන්න නැතුව අපට මේ කරුණට යන්ට අමාරුවෙනවා නිදා අපි පළුවෙන්ම සතිය වඩාගන්නට ඕනේ සතිය ඇතිකර ගන්නවා කියලා කියන්නේ එතන විරිය දම්ම විචේ දෙකම තියෙනවා වීරය නැත්තන් සතිය වඩා ගන්ඩ බැරි වෙනවා එතකොට මේ පස්සද්ද සම්පෝජ්ජන්ගේ පස්සද්දි සම්බෝජ්ජන්ගේ කියල කියන්නේ සංසිඳීම කියලා කියනවා සංසිදීම පස් අද්ධිය එෙමනින දැන් ප්‍රීතිය ඇතිවූ නොත් තමයි පස් අද්ධිය ඇතිවෙන්නේ. එතකොට සංසිඳිනකොට කයේ බර අපහසුව සංසිදිිල යනවා කයෙත් සිතේත් එනිසා සිතකය දෙකම සංසින්දනු ස්වභාවයකට පත්වනවා කියන්නේ සැහැල්ලු ස්භාවයකට පත්වෙනවා. ඒම නම් ඒ සංසිඳීමම විස්තර කරන්නමකක්ද පස්සද්දිය කියලා එමනතං සිතයි කයයි දැන් අපි ප්‍රීතිය පිළිබඳව කතා කලා පසොනක් ප්‍රීතිය පිළිබඳව එදකොට ඒ පස්සනක් පීතියේදී ප්‍රීතිය නිසාම මෙකය ඉහලින් අරගෙනයන්ට පුළහන් වෙනවා එහෙම උරවෙන්නේ මෙන මේ වගේ මේ ීතියේඒ සවභාවයක් වගේම පස්සද්ධයක් ඇති වෙනකොට එතකොට සිතකයි දෙකම සංසින් දෙෙනමා එකල කියන්නේ බරස්භාවයන් සියල්ලම නැතිවෙලා බොහෝම සැහැල්ලු ස්භාවයකට පත්තිෙනවා එතකොට එහමනං ඒ සභාවය අපි ළඟ තියෙන්ට ඕන එකක් ඉතින් භාවනාකරගෙන යන මුල් කාලි භාවනා කරන්න කෙනකොට වැඩීමම ලැබෙන්න්නේ වේදනා කැක්හොඳ අමාරු හිතදිවිලි. එතකොට මේ ප්‍රීති පස්සද්ධ සම්බෝජ්ජහන්ගන්ට එනකොට එයාගේ අර සිතදුවන හිතතුලින් පැමිලා තිබෙන අපහසුකන්ටික නැතිවිලා යනවා. ඉව නැතිලා යනවා.ඉව නැතිවිලා ගිහිල්ල බොහොම සැහැල්ලු ස්වභාවයක් හිතකොට ලැබෙනවා. ඉට අපි මේ කරුණත් බෝධික්ෂ බෝධිපක්ෂිත ධර්ම වගේීම අප මතක් කළ මේ විසුද්ධි මාර්ගයේ පිළිබඳව. එතකොට ඒ විසුද්ධි මාර්ගයේ සීල විසුද්දිි චිත්ත විසුද්ධි දිට්ටි විසුද්දිි කංකා විතරණ විසුද්ධි එවගේ මගා මගග ඥාණ දර්සන විසුද්ධි විදර්ශනා වඩන බද්ජංගයක් හැටියට වඩන යෝගාවචරයා මෙන මග්ගාමගග ඥානදර්ශන විසුද්ධහිදී තමයි විශේසයෙන්ම මේ පස්සද්දිය බුක්ති විඳීන්නේ. මකද ප්‍රීති පස්සද්දි බහුලෝ පැමිණන්න මිතෙන්ට. ප්‍රීති පස්සද්ධී ආලෝකාදී මේ දේවල් තව පැත්තකින් භාවනය උපක්ලේ සැටියටත් ස්තර කරවා. එකල කියන්නේ. ඇතිවෙන ප්‍රීතිය මේ ඇතිවෙන පස්සද්ධිය කෙලෙස් නෙමේ නමු යම්හයකින් මේ ප්‍රීතියට පස්සද්ධයට මේ ඇලුනොත් අන්න ඉතින්දි ඒ කලේෂයක් බහුට පත්වෙනවා ඇලෙන්නේ නැතු අපි පවත් අකිෙනියන්ට ඕනෑ එනිසා බොහෝගට ප්‍රීති පස් අද්ධි පැමිණෙනවනන් ඒ පිීති පස් අද්ධත් අපි මිනිහි කරන්නට ඕනේ ඉනිසා එ පස් සද්ධ ත් ප්‍රීතිය වගේමමිනිහි කරන්න ටෝන එමනම් එමකද ඒක දකිින් ටෝනේ එම නැත්තං භවනා කරන යෝග අවච්චරයා ප්‍රීති පස්සද්ධිය ඇතිවම තමන්ග භාවනාව වඩාගෙන යනවා. ඒ තුළ ඇලෙන්න්නේ නැතුවතියාගන්නක තමයි අපි උපක්ලේශයක් බහුට පච්චරගන්නේ නැතුවතියාගන්ටෝනදහම සකස්කර ගන්ට ඕන. එතකොට ඒ විදිහට අපි මේ පස්සද්ධිය වඩාගන්ට ඕන. පස්සද්දිය වඩාගන්ට ඕන. ඉන්සා මේ පස ඇතිකරගන්ට ඕන වෙන්නේ ඇත්තටම මේ භාවනාව තුළ නොෑලෙන අවස්ථාවට අරදය කියලා කියන්නේ කනි. කසලයට නොයැලෙන නොනැමෙන ස්වභාවය අන්නේ විදියේ ස්වභාවයක් ඇති වෙනකොට විශේෂයෙන් ප්‍රීති පස් අද්්‍යී ඇතිකර ගන්න්ට න තකට ප්‍රීතිය ඇතිකර ගත්තොත් පස්සද්දියට යට පුදුවන් ඒ ප්‍රීතිය නිසාම මොකද ප්‍රීති අත් එක්කමක් සිත අය දෙක සංසිදුනු ස්වභාවයට පත්වෙනවා සිතකය දෙ සංසිදුනු ස්වභාවයට පත්වෙනවා එහෙම වෙනකොට තමයි පස්සද්දී කියලා අපි කියන්නේ එතකොට දැම්මේ පස්සද්ධියත් අපි දක්කිට ඕන එතකොට අසද්දියත් අපි දකින් ටෝනෑ පස්සද්දිය තියෙනවාද නැද්ද එහෙමනි සරලව විස්තර කරන්නේ තියෙනවාද නැද්ද ැ එක ඇතිවෙනවාද ඇති වුණ පස්සද්දිය වඩා ගන්නවාද කියන. මෙ මේටික තමයි මෙතිදී මේ මේ ධර්පය හැටියට විස්සර විස්තර කරන්න එතකොට මේ පස්සද්දිය මේ ඇති කර ගන්ට නි පස් අදිය ඇතිකර ගණටනං එකන්නේ මේ අපි තුළ නැතිවිලා යන පස් අද්ධයක් ඇතිකර ගණට නං අපි පස් අද්දිය වඩන්ට ම ඕනෙ එතකොට ප්‍රීතිය වැඩන නිසා තමා පස්සද්දිය අපි තුළ ඇතිවෙන්නේ කියීන බවත් අපිසිහිපච්චර ගන්ට ඕනෑඒ නිසා මේ පස්සද්ධිය වඩන්ට අවශ්‍ය කරුණු. පස්සද්දිය මේ තමන්තුළ වඩාගන්ට අවශ්‍ය කරුණු ධර්මී විස්තර කරනවා පස්ස්දිය යම් කෙනෙක් තුළ ඇතිකරගන්ටනං කරුණු හතක් ඇතිකර ගන්ටයි කියල විස්තර කරනවා එක අපි සාමාන්‍යෙන් මේ පස්සද්ධිය මේ විදර්ශනාව තුළම ඇතිකරගට ඕන එක කියට බව සීපච්චරගන්ට ඕනෑ එවනැතං ප්‍රීති පස්සද්දී අපිට අකුසලයන් නිසත් ලෝවේ නිසත් ඇතිවට පුළුව ලෝබී තුළත් ඒක ඇතිවිට පුළුවන් දැහිතඩකු අපි කැමති අපි හිතන්ට අපි මො හරි නාට්‍යයක් කරී එහෙමනැතන් සින්දුවක් හරි එහහි මහනකොට ඒවා බලනකොට ඒවාත් තුළද අපේ හරි සතුටක් ඇති වෙනවා ඒවගේම අපි සමහර වෙලාවට එහෙම එකක් බලනකොට කාලේ ගෙව්ුණද කියලවදදැනින් නැතුව යනවා ඒ මොකදර පස්සද්දිය නිසා සමහර ලාවට භාවනා කරන්න කෙනෙකුට පැයක් ඉදලා නැකටිනකොට විනාඩි පහක්හිටිය නැති තරමටම පහසුවකින් මෙය නැකිටන්නේ පැ ඉඳ. ඒ පස්සද්ධිය ඇති වෙලාතියනකොට ඉති මේ එතකොටා අපට හොතට තේරෙනවා කයත් මේකට සම්බන්ධවතියෙන්. එහෙම නිසා කය මේ පස්සද්ධිය තුළ ඇතිවෙන් නිසා මේ පස්සද්දිය වඩාගණ්ඩාාවශ්‍ය කරුණු හතා අතර පළමන්න විස්තර කරන්නේ ප්‍රනීත භෝජනය සේවනය කරන්න අයි කියලා. නී එහෙම වෙනකොට ප්‍රනීත භෝජනය වෙනකොට කටුක එක අයින්කරන්නට ඕනේ. ඒ පස් අද්ධියඋපද වන හේතුවෙනවා. ඒක ආහාර ප්‍රත්්‍යයක් වෙනවා. නිආහාර ප්‍රත්වය අපි භාවනාවක් වඩාගන්ට ආහාර ප්‍රත්තය වෙනවා. ඒක තමයි අ මාතික මාතා කතාව තුළ ඇද විස්තර කරන්නේ හාමුදුරුවන්ට ඒ ප්‍රත්තයේ පහසුව ඇතිකරගට ලැබුණ ්‍යආදුරු දීර්ඝවාවසයෙන් භාවනාකරගෙන නවා. භාවනා කරගෙන යනකොට උන්නහන්සේලාට අවශ්‍ය ඒ බාහිර ප්‍රත්්‍යය මේටික ඇතිකරගන්ට අවශ්‍ය ටික මාතික මාතාාවමකද මාතික මතාව මේ හාමුදුරන්න තැනි කවුරු කතාව දන්නවා වස්කාලික හාමුදුරන්න වහන්සේලා වැඩ ඉන්නවා ඔපස්ථාන කරන්නේ මාතිික මාතා කියලා අම්ම මෝලික කරගත්තු ඒ ගමේ පිරිස ඉතිං අම්ම හාමුදුරන්න වහන්සේලා බලන්ට මේ අරන්නේ ටයනකොට ආමුදුරන් වහන්සිලා එක තැනක වැඩි හිටී නෑ ඉතිං ගෙඩිය ගහලා උන්වහන්සේලා වැඩිය අයින් පස්සේ කතා කරන්නකොට කියනවා මේ අමනාපය අද්ද කියලාහනොම අනිතනිවම කතානොකොට එක එක පැති ඔල්ල ඉඳලා මේ කතැනකට එකතු වෙනකොට. හාමුතරන් වහන්සේලා ප්‍රකාශ කරන්නේ අපි භාවනාවක නිරත්ව වෙනවක් කියලා. එවිලාවෙ තමයි මේ අම්ම භාවනාවක් අහ ගන්න. ආගෙන මේ මාතික මාතාව ඒ භහනාව වඩලා හාමුදුරුවන්ටක් ඉස්සරි වෙලා අනාගාමී පලට පත්තිනවා. එ අනාගාමී පලයේට පත්වෙන කොට මේියම්මට අනුන්ගේ සිද්දක්නා නුවනත් ලැබෙනවා. ඒ පලයත් එක්කම ලැබෙනවා. ඉල්වාසමයා අම්ම බලනවා අප හාමුදුරන් වහන්සේලා මාර්ගඵල ලබ ලද කියලා. එතකොට දකිනව නෑ කියලා. එනම් මුන්න්නහන්සලාට මොනවාදකරන්නට ඕනේ කියලා දකිනවා. නි මන්හන්සේලාට අවශ්‍ය ප්‍රත්්‍යය සපයන්ට ඕනයි කියලා අවශ්‍ය විදිහට දානාදී ප්‍රත්්‍යය සපයනවා. ප්‍රනීත බෝජන ආදීදේවල් උන්න්නවහන්සේලාට ඒ අවස්ථාවට කැමැතිවන විදිහට ඒ පස් අධිපීති පස්සද්ධ බෝජ්ජහංගයන් වැඩෙන්ට ඕනෙ කරුණු ටික සකස් කල්ල දෙනවා. එනිසා උන්න්නවහන්සේලාත් වස්කාලි අවසංවෙන කොටම රහතන් වහන්සේලා බවුට පත්වෙනවා ඉති ඒ නිසා මේ ප්‍රනීත භෝජන සේවනතා කියල විස්තර කරනවා එකන්නේ එක මොහොතකද ඒ කරුණත් අවශ්‍ය වෙනවා.ඒවගේම උතුසුකතේවනතා ෘතුඉර්තු කියල කියන්නේ ඉර්තු උතුසමුට්ඨාන කියල අපි කතා කළින් රූප හටගන්නකොට ඉර්තු. ඉතුව එතකොට මේ තමන්ට ගැලපෙන ඉර්තුව පහසු තුව සමරයට රශනීත්තුව කැමති සමරයට ීතල ත්තුව කැමති වස්සා නේටතුව කැමති මේ වගේ ඒ ඉතුවන්හි තමන්ට පහසුවෙන් ලැබෙන වනා එත්තු පහසුවෙන් ලබාගණට පුළුවන් වෙනකොට මේ පස් අද්ධිය බහුල කරගන්නට පුළුවන් වෙනවා. මේ විදර්ශනාවත් එක්ක සතියත් එක්ක මේ පස්සද්දී ඇති වනේ නැත්තන් සති සම්බෝජ්ජන්ගේ මේ තුළ දියුණුනේ නැත්තන් පස්සද්ධිය නිසායා තීන මිද්ධාදී තැන්වලට වැටින්ට පුළුවන්. නිසා ඒක නොත් අපි මේ සිත ගන්නට ඕන මේ තියන මිද්දාදී අකුසලේකට වැටෙන්ට නොදී අසරස්වාතකොට මේ විදිහට මේ මේකම සම්පර්ණනව නම් කරන්න ඕන නම් මේ දූතාංග ධහරය ස්වාමෙන් වහන්සේලා කොහොමද මේ මේ කමටන් වඩලා මේ මෙදකුණ මේ වගේ දවා කරන්න අමාරුණේ හාමුදුරන්ට එතකොට හොමද ඒ හාමුදුරුවරු මාර්ග පල් ලවන්නේ බාර් ප දූතාංග කියල කියන්නේ වෙනමම පැත්තක් නේද එක මේ භාවනාව තුලදී ඒ දයි දැන්න ඇත්තටම මං එකයි මේක මතක් කරග නාව විසුද්ධිය පිළිබඳ විසුද්ධ මාර් විු මාර්ගය සප්ත විසුද්ධිය පිළිබඳව. එතකොට එහෙම වඩාගෙන යන කොට ඒ සප්ත විසුද්ධිය එහිදී මේ මගාමං්‍ය ඥාන දර්සන විසුද්ධියයටට එන කොට තමයි මේ ස්භාවයන් පහළවෙන්නේ කියමතක් කළ ඒයි. එකොට ඒ තැන්හිදී දිගට වඩාගෙන යනකොට එන අපහසුව තමා කරන්නේ. අ අතින්දි දැඩි වීරයක් කරගෙන යන්නන්නේ හැයි එහෙම නූනොත් ඒ දැඩිවීරිය ඒක තමා භාවනාවේ පළවෙන්නිම කාරනාතුන හැටියට ම සඳහන් කළේ. ආතාපි සම්පජානෝ සතිමා ඒතුනත් අරගෙනගී යොත්තමයි අතෙන්ට ඇන්ටවෙන්නේ. නිසා එතන තියෙන වීරියත් වඩා ගණට ඕනේ. ඉති දූතාංග ආදීදේවල් සමාධානය තුලදී මේැන ආහාර පිණ්ඩපාතයෙන්ම ඇපිනවා කියනෙ එක හාමුදුරුවන් වහන්සේලා කළේ යුතුම දෙයක් බවට පත්තිෙනවනි මේ මාතික මාතාව ඒක දැකල තමයි සිද්ධ කලේ ඉතින් ඊට අවශ්‍ය දේවල් ඇතිකරවන්ඩ නම් බුදුරජාණන් වහන්සේ සමර හාමුදුරුවන් වහන්සේලා ඒ පැතිවලට පින්ඩ පාති වඩින්ට කියලා කියපු අවස්ථා තින ඒ මොක එහෙම ඇතිවෙනකොට කායික අපහසුතාවයන් දුරු වෙලා කය සැහැල්ලු භහාවයට පත්වෙනවා. ඉති ඒ වීරියත් එක්කම තම යට ඕනෑ. එ තමයි දූතංග ධාරී හා මුදුරණන් වහන්සේලා වනත් ගමන් කරන්නට ඕනෑ. එතකොටට මේ ඊළඟට විස්තර කරන්නේ තුවැනි කරුණ හැටියට ඉරියාපත සුකසේවනතා. ඉරිියව් පහසු ඉරියව්වට දැන්ගේ එකම ඉරිියව්වෙම දීර්ග වෙලාවක් ඉන්න කොටේන පහසුවන ඇති කරලා ඉරිියව්ව තුළින් පහසුව ඇතිකර ගන්න පුළුවන්. එදා මේක හොඳයට මතක්‍රියාගන්නට ඕන එකත් තමයි මෙවා දීර්ග වස්සයෙන් වඩාගෙන යන කොට කළ යුතු දේවල්. එම නැත්තං. භාවනා පටන්ගන්න කාලිම මේ වේදනා එනවා මේක අපහසුයි මේක ඉවසාගෙන කරගට මේ අරවිදිිය මේක දුස්කර එකක් ඉන්සා මේ පස් අද්ධිය ඇති කරගන්ට ඕන්නන් ඉරියව්ව වෙනස් කරගන්ට ඕනෑ කියන තැනටඉන්නේෙ නෑ. හෙමන්ට බැ හෙමාවොත් භාවනා ඉස්්‍රහට යන්න ඇමකද විරිය සම්බෝජ්ජන්ගේ වැඩන්නේ නෑ. එයින් එහාට ගමන් කරපු කෙනෙක් තුලදී තමයි මේටික හදන්ට වෙන්න ආපහෝ. මේ මොකදද ඉරියාපත සුක සේවනතා. ඉරියව්ව සැපසේ හදාගන්න එක. ඉති වාඩිවිලා ඉන්නකොට සක්මන් කරනවා ඉ ඇත්තටම සක්මන තුලදී ඒ පහසුව එනවා දීර්ග විලාවක්වාඩි නොවී දලා එක සකස් කරගන්ට වෙනවා මොකද ප්‍රීති පස් අද්දී ඇති වෙනට ඇති කරගන්ට. ඉතිං ඇත්තටම විදර්සනා කරගෙන යනකොට මේ ප්‍රීතිපස්සද්ධ මේ මෙතින්දී ඇති වුණට ගැන මංගා මග ඥානදර්ශන විසුද්ධිය තුළ ඇතිවුුණට ඊළඟට එළෙ පටිපදා ඥානදර්ශන විසුද්ධියෙහි විදර්සනා ඥාන ටික පහළ වෙනවා මහිතන්න මේටික දන්නවා කියල හිතල තමාම සත්ත විසුද්ධිය අත්ත එකට එකතු කොල්ලා මතක් කලේ එම නැත්තන් අපි සත්ත විසුද් මතක් කල්ලා ඉන්නම් සත්ව විසුද්ධිය ගල කැනෙ සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය දිට්ටි විසුද්ධිය කංකා විතරණ විසුද්ධිය මග ඥාන දර්ශවන විසුද්ධිය පටිපදාඥාන දර්ශවන විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධය කියලා නිවනට යනකං මග කොට සතකට විකරලා පෙන්න්නනවා. එකයන්නේ නිවනට යන්ට ඕන එක්කෙන පළමීන්ම සම්පූර්ණ කරගන් ෝන සීල විසුද්ධිය. එතකොට සීල විසුද්ධිය සම්පූර්ණ තියෙනවනන් තමයි යාට චිත්ත විසුද්ධියයක්ක් ඇතිවෙන සමාධියයක් ඇතිවෙන්නේ. වෙන පැතකට අපි සමාජි සම්බෝද්ජංගයක් කියනවායි. ඉ කොට ඒ සමාධිය නැතං සිතේ පිරිසුදුකමක්. අර නීවර්ණ ධරමයන්ගෙන් ධර්මයන්යටට පත්ව ඇතිස භාාවය. ඒ සීලවිසුද්ධිය ඇතිවෙනොට තයි දදිට්ටි විසුද්දිය ඇතිවෙන කැන නාමරූ පවාසයෙන් යටට දකිින්ට පුළුවන්කම ඇතිවෙන්නේ. ඉරි ඒ නාමරූපවාසයෙන් දැකීම ඥානයේයාට පහල වෙන උ්‍ර තමයි හේතු පලවසයෙන් දකිින්ට පුළුවන් ඕන පහලවෙන්නේ. එදකොට හේතු පලවසයෙන් දකිින්ට පුළුවන් නොුවන හඳරවා කංකා විතරණ විසුද්ධිය කියලා. එද ඇැම දෙයක්ම හේතුවක් නිසා අටගන්නවා හේතු නැතිවෙන කොට නැතිවෙනවා කියන මෙන මේ කරුණ එයා එතින්දි මැනවින් වටහාගන්නවා. එ එහෙම ඇතිවන භාවනා කරන යෝගාවචරයාට තමයි ප්‍රීති පස්සද්දෙන්ට ගන්නේ එකැ හේතු පල දැක්කයින් පස්සේ මිතුවක් කල් භවනාරන යෝගාවචරයා අරමුණු මිනිහි කරනවා හැමමා අරමුණකම ඇතිවීම පැවැත්ම නැතිවීම දකිනවා ඒ දැකීම දිගටම කරගෙනයන් නිසාමයාට අර අනිත්යදුක්කානාත්ම කියන ත්‍රීලක්ෂණය දකින්ට ගන්නවා එහෙම දකින්ට ගන්න කොට තමයි එයාට ප්‍රීතිය හටගන්නේ එවගේ ප්‍රීතියත්වඩියනකොට තමා පස්සද්දිය ඇතිවෙන්නේ. එතකොට දැ ඒ කංකා විතන්න විසුද්ධියයෙන් පස්සේ ගමන් කරනවා මංගා මක්ග ඥාණ දර්ශන විදිදියට එකන භාවනා කරන විදර්ශනා භාවනාව තුළ ගමන් කරන යෝගාවචරයා ඉතා පහසු තැනකට යනවා අනිත්යෙදුක්කානාාත්ම දැකීම නිසා එව සියොම්ම වැටහීම නිසා එයාට බෝ ප්‍රීති පහළ වෙනවා එවගේ කය සිතකය දෙක බොහෝම සැහැල්ලු භාවයට යනවා. එතකොට ඒ නිසා එයා භාවනාවේ මග නොමග වරද්දගන්නවා මේක මම ධර්මවබෝධ කලා කියලා මගවරද්දගන්නවා. නිසා තමා එතන මගා මග ඥාන දර්ශන විසුද්ධිය කියල කියන්නේ. ඉන් මගේා මග ඥාන දර්සන විසුද්ධියෙන් පස් සිතියෙන්නේ පටිපදා ඥාන දර්සන විුද්ධිය. මේ මග නොමග වරද්දගන්නතුව නිවැරදි මගම එකමිහි කරගෙන කරගෙන යානකොට එයා ඇතිවීම නැතිවීම කියන දෙක ඉතා ප්‍රකටව දකින්ට ගන්නවා. මිතුවක් කලුද්දැක ඇතිීම නැතිීම දෙක. මෙතන්දිත් ඇතිවීම නැතිීම දකින නිසායාට උදේවය ඥානය ඇතිවෙනවා. ඉරසි නැතිවීම දැකීම ඇතිවෙනොට උදේවය ඥානයෙන්යා නැතිවීම විතරක් බහුල කොට දකිනවා හිතා මේ භංග ඥානය ඇතිවෙනවා කියනවා බය තුප පට්ටාන ඥානය භංග ඥානය. ඊළඟට බයතුප පට්ටාන උදය භංග බය. එකලික කියන්නේ සංස්කාර ධර්මයන් ගේ නැතිවීම දකින පුද්ජලයා මොකද වෙන්නේ මේ සංස්කාර ධහරමයන් කෙරෙහි බයක් ඇති හටගන්නවා. ඇයි නිසාස්කාර ධර්ම සියල්ලම නැතිවිලා යනවායි කියලා දකි නිසා. එකකොට සංස්කාරයන් පිළිබඳව එයා බයක් ඇතිවෙනවා බය ඇතිවෙනකොටයා ආදීනවේ දකිනවා. එතකොට ආදීවුණෝඥාණයටනවා. ආදීනවඥානයෙන් බය දකින නිසා, ආදීනව දකින නිසා මෙයක් කලකිරෙනවා. නි සංස්කාරධර්මයන්කිෙරහි කලකිරෙනවා කලකිරු නිසා නිබ්බිධාඥානයට පත්වෙනවා. නිබ්විිධාඥානය කලකිරීම නිසාම එයා මේ සංස්කාරධර්මයන් අතාරීනවා. මිදෙනවා. එකට අපි ගෙනවා මුංචිතුකම්මතාඥානයේ කියලා. මුංචිතුකම් මෙතා ඥානය ඇතිකර ගත්තු. මිදිනවා එනිසා එයා පටිසංකාඥානයට පත්වනවා එකලි කියන්නේ ආපසු හැරිලා බලන ස්වභාවයකට පත්වනවා. මච්චර ආපුගමන් මග ආපසුරිල බලන ස්වභාවයකට පත්වෙනවා ඒ එහෙම මේ මේ ඥානයට පත්වන පරිසංක ඥානයට පත්වනු තැනැත්තා සංස්කාරධර්මයන් කෙරහි උපේක්ෂාවක් ඇති කරගන්නවා. එතකොට අ දැන් අපි මේ ටි විස්තර කරගෙනාවේ මේ ටිකට කියනවා ඥානදර්සන විසුද්ධිය කියලා පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියදී මහිතන්නේ කතා කරන්න කියන එක තේරෙන්න්න ඇතම් අම් බෝඩි කෙළියන්නම් එමුන්නන් චුට්ටත් මතක් කරන්නට ලියන්ඩ අවශ්‍යයන මල් ලියන්නම් පටිපදා ඥානදර්ශන විසුද්ධිය තුළදී උද අබේඥානයේදීත් පස් අද්ධිය තියෙනවා. ද භගඥානයේදී පස් අද්ධිය තියෙනවා නමුත් බය ආදීනව නිබිධ ආධී ඥානයන්ට පැමිණෙනකොට පස් අද්ධිය ක්‍රමක්තමයෙන් අඩුවිලා යනවා. ආය පස් අද්ධ ආදී කරුණු ඉන්ඩහදන්නේ මුොදිිත කම්මේතා පලිසංකාදී ඥානයන් තුළ යාගේ සිත වැඩිනකොට. නිසා මේ පස් අද්ධිය කියන එක එකදිකට හැම මොහොත්තකදිම පවත්වාගෙන යන ධර්මතාවයක් නෙවෙයි විදර්ශනාව තුළ. ඉතිං සිත උකටලී වෙනකොට කිය භාවනාවට නැවෙන්නේ නැති වෙනකොට තමයි මේ ධර්මතා නැවත නැවත අපට වඩා ගණ්ඩවශ්‍ය වෙන්නේ නිසා තමයි මේවා බුද්ජංග ධර්ම භවට පත්වෙන්නේ බෝධිය අංග බවට පත්වෙන්නේ ඉතින්සා මේ පස්සද්ධිය කියනක ඒ විදිහයට අපි ඇතිකරකන්ටෝන එදා ඉරියාපත සුක සේවනතාවේ කියලා හඳුන්නතුන්නේ නියක කියල කියන්නේ අපට පහසු ඉරිය ඔ්වක් තුළට යන එක ගේම කිව්හම් මං ආයෙන් ඇවත මතක් කරනවා භාවනා කරන පටන් ගත්තුක් කෙනෙකුට නෙවෙී මේ උපදේශයේ භාවනාික කාලයක් කරගෙන යන කෙනෙකුට එයින්සා ඉරියාපුුව පහසු කරගන්නවා ඉළඟට මේ ඊළඟ එක විස්තරකන්නවා මජ්්‍යත්ත පයෝගතා කියලා. එතකොට මේ මධ්‍යස්ථව මේ පැවතුම් ඇතිකරගන්න එක. එ එකලෙකන්න මේ ඇතිවෙන නිසියලුම දේවල් අපට කර්මයක් නිසා හටගන්නවා කියලා. අප සිහි පච්චර තන්න එක මජ්ජත්ත තාවයට පච්චරකන්ට හේතුව වෙනවකට මජ්ජත්ත පයෝගතාවය හැටියට එක විස්තර කන්නවා මධ්‍යස්ත භාවලෙන එකලිකන්නේ අපට දුක් කරදර එනකොට අපහසුකන් එනකොට ඒ අපහසුකන් තු අපහසුවක් විදිහෙට දකි නැතුව එක මධ්‍යස්ත භාාවට පච්චර ගන්නවා. කැනමික කර්මයෙන් කියල අපි අපහසුව අපහසුවක් කරගන්න ඇතුව. අපහසුව තුළ අපි සිත නොසංසුම් කරගන්න නැතුව ඉන්නවා සංසුම් භාාවේ තුළ හිත රඳවගන්න උත්සාහගන්නවා. එතකොට ඒ නිසා මජ්්‍යත්ත යෝගතාවේ එක ඇන මධ්‍යස්ත භාවයට ගැනීමේ ප්‍රයෝගය අපි ඇතිකරගන්ටෝන එනිසා ඊළඟට ඊළඟ කරුණ වස්සයෙන් විස්තර කරන්නේ මේ පසද්ධ සම්බද්්‍ය ජංගය ඇතිකරගන්ට සාරජ්්‍යකාය පුද්ජල පරිවද්්‍යතා සාරද්ධ කාය කියල කියන්නේ මේ දරුණු පතුම්යයි දරුණු පැවතුම් ඇතිකරගෙන ඉන්න අය එකලක කියන්නේ අනුන්ට පීඩා කරනවා සත්තු මරණවා හොරකං කරනවා මේ අය ඇසුරු කරගෙන ඒ විදිහේ තද බල හැසිරීම් එමත් ඇත්ත නොසන්සුන් හැසිරීම් ඉන්න පුද්ජලයින් දුරුකන්නවා. යි දුරු කරනවා පරිවජ්‍යනතාන අපි පරිවජ්්‍යතා කියල මේ කතා කළ එතකොට පස්සද්ධිකාය පුද්ජල සේවනතා. ආරත්ද, සාරද්ධකාය පුද්ජල පරිවජ්‍යනතාවමෙනකොටයි කල කියන්නේ සැහැල්ලු පැවතුම් නැති අය දුරස් කරනකොට හිට්කර ගණ්ටවිෙන කවුද පස් අද්ධිකාය පුද්ජල සේවනතා. සැහැල්ලු පැවතුම් මේ සංසුන් පැවතුම් ඇති අය ඇසුරු කරනවා. නොසන්සුන් පැවතුම් ඇති අයි ඇසුරෙන් වලකිනවා. පරිවජ්්‍යතාවේකන්නවා මේ සන්සුන් ඇතුර අය මේ ආසේවනතා ඉහළි කියන්නේ මේ ඒ අය ඇසුරු කරනවා. නිද සේපුද්ල සේවනතා. ඊලකට විස්තර කරන්නේ අර අපි හැම එකකම් විස්තර කරන්නේ ඊට නැබුරු කරගත්තු සිත තදදි මුත්තතාවය ඉහළි කියන්නේ අපට පස්සදි සම්බෝජ්ජන්ගේ වඩාගන්ට ඕනෑයි කියලා ඒකට නැඹුරු කරගත්තු සිට නිසාමාන්‍යයෙන් අපි පොදයේ කතා කළොත් එහෙම මේ භාවනා වඩන්ට ඕනෑ කියලා ඒ තුළ නැබුරු කරගත්තු සිතක් ඇති කරගන්නවා එතකොට මේ තමයි මකක්ද පස්සද්දි සම්බෝජ්ජන්ගේ ඇති කරගණ්ඩ තියනදී න හැයිතින් පස්ස්ද සම්බෝජ්ජන්ගේ ඇත්ත එක් අපී නොයා යුතු තැනක් තමයි තියන මිද්දේ කියල කියන්න එද පස් අද්දිී සම්බෝජ්ජන්ගයත් එක්ක ඇති නොකරගත්යුතු ත තිීනමිද්දේ කියල කියන්නේ නිසාපි ඒ පිළිබඳවත් ඔොඳින් සීපච්චර ගන්ට ඕන එතකොට මෙන මේ කරුණු ටික තමයි මේ පස්සද්දි සම්බජ්ජන්ගය ඇතිකරගන්න හේතුවෙන්නේ ඔවෝ ආසරෂණන් වහන්සේ දැකිවනේ ආදීනව නික්්බිද වගේ ඥාන අවස්ථාවන් ලදී පස්සද්දය නැච්චලින කියලා ඒ අවස්ථාවන්මලදත් ආයි පස්සද පිකරගන්න අවශ්‍යය කියලා බොන් ජගියයක් වශයෙන් වඩන්න ආශයද නැත්තම් එතනදී ඊළඟ අවස්ථාවට එයන්නම් ඒවිදීරම් භාගනා කරගෙනයනවා එවිදීරම් භාාවනා කරගෙන අන්ට නෑ මොකදේ ඥානයේ වැඩින අවස්ථාවක් ඒ ඥානයේ වැඩින අවස්ථාවන් වලද ඒ විදිහිටම කරගෙනයන්ටෝන එතකොට නැවතයි පස්සද්දිියට පැමිණිවා ඒල කියන්නේ අපි පස්සද්ධිය ඇතිකරගත යුතුයි නමුත් අපි ඒ අවස්ථාවේ තියෙන විදර්ශනා ඒ ස්වභාවය වඩාගත යුතුයි භාවනාදනු කරගන්නට ඒක දිගටම ගෙනයාගත යුතුයි මොකද ඒ සති ආද ඒ වීරයාදී ධර්මතාවයන් එතින්දි ක්‍රියාත්ම කරගෙන අනකොට තමයි අරවිදර්ශනා ඥානටික වැඩින්නේ ඒ මකදේ විදර්ශනා ඒ ඥාන අවස්ථාවන් හිදී ඒ ඒකෙ ස්භාවය හැටියට පසදිය නැති වෙලා යනවා. එකලෙක අනේ ආදීනව දකිනකොට අමාරුකං අපහසුකං සස්කාරධර්මයන්ගේ ස්වභාවයන් වැටහෙනවා. එදකොට අර තිබුණු පහසුව සැහැල්ලුව නැති විලායනවා. ඒතමා සිද්ධ වෙන්නේ. ඉති එතෙන්දි අපි ඒ අතෑරල පස්සද්දිටඉට දෑ ඒ එතෙන්දි අතරලට ඒක එතෙන්දි දිගට වඩාගෙනම යන් ඕනේ. ඉදියට වඩාගෙන යෑම නිසාම ඒ ඥාන අවස්ථාව පහුකරගෙන යන යෝගාවචරයා මේ ඒළි කියන්නේ නිබ්බිදා ආදීනව, පහොරගෙන යන යෝග අවචරයා ඊට පස්සේ මුංජිතු කම්මතා කියන මිදන තැනටනවා එතකොට තමායි නැවත පස් අද්දන් පහලවන්නේ එත ඒ තමයි පස් අද්දිී සම්බුජ්ජන්ගේය අපි ඇතිකරගන්ට තියන ක්‍රමය මේ පස් අද්දි සම්බුජ්ජන්ගේ නිසා මේ තුළ බොහෝ කරුණු නෑ මොකද ඒ ප්‍රීතියත් එක්කම එකට යන එකක් නිසා මේ කරුණුවලින් දමයි එක වඩා ගන්නට ඕන වේදි ඊළඟට අපි යනවා සමාධි සම්බෝජ්ජන්ගේට එ සමාධි සම්බෝජ්ජහගේ කියල කියන්නේ සමාධිය ද සමාධිය කෙළිකැනී අග්‍රතාවේ එතකොට සමාධි සම්බෝජ්ජන්ගේයේදී විස්තර කරන්නේ සන්තන්වා අජ්්‍යත්තං සමාධි සම්බෝජ්ජන්ගන් අත්තිමී සමාධි සම්බෝජ්ජංගන් අත්තිමි අජ්‍යත්තන් සමාධි සම්බෝජ් සමාධි සම්බෝජ්ධන් ගෝති පජානාති. එකපට තේරෙනවා මංහිතන්නේ අත්තිමේ සමාධි සම්බෝජ්ජන්ගන් එක කියන්නේ අතිමි අජ්ජත්තං අධ්‍යාත්මි කෙවයි කැනෙ මාතුළ සන්තන්වා අජ්්‍යත්තන් සමාධි සම්බෝජ්ජන්ගන්, අත්තිමේ අජ්්‍යත්තං සමාධි සම්බුද්ජමයකැන මාතුල සමාධි සම්බෝජ්ජන්ගේ තියෙනවනං සමාජි සම්බෝජ්ජන්ගේ තියෙනවයි කියලා දැනගන්නවා නත්තිමේ සමාධි සම්බෝජ්ජන්ගන් අසන්තන්වා අජ්‍යත්තන් සමාධි සම්බෝජ්ජන්ගන් නත්ති මේ අච්චත්තං සමාධි සම්බෝජ්ජන් ගන්ධි පජානාති මාතුල සමාධි සම්බෝජ්ජන්ගේ නැත්තන් සමාධි සම්බෝජ්ජන්ගේ නැතෙයි කියලා දෙනගන්නවා. එළඟට විස්තර කරන්නේ යථච අනුප්පන්නත්ව සමාධි සම්බෝජ්ජන්ගත්ස උපාදෝහෝති තන්තපජානාද. නෝපන්නාව වූ සමාධි සම්බෝජ්ජන්ගේ ඇති වෙනකොට සමාධි සම්බෝජ්ජන්ගේ ඇති වෙනවා කියලා ඊළඟට යථච උපපන්නස්ස සමාති සම්බෝජ්ජන්ගස්ස භාවනාය පාරිපූරී පෝධි තංච පජානාදී. එතකොට මකදදම ස්තර කරන යථච උප්පන්නස්ස සමාධි සම්බෝජ්ජන්ගස්ස උපදනා වූ සමාධි සම්බෝජ්ජන්ගේ භාවනාය පාරිපූර්යාය භාවනාව තුළින් සම්පූර්ණත්තයට භාවනා කියන්නේ වඩනවා එතකොට පාරිපූරක සම්පූර්ණත්වයට පරිපූර්ණ තත්තයට පෝතිතංශපජානාති ඒ භාවිට යනවනම් ඒකත් යනවා කියලා දැන ගන්න. එතකොට අපි මේ කතා කරන්නේ සමාදිය නිද සමාදිය. සමාධිය කිව්වහම භානාකරගෙන යන අය අතර බෝම විලාවට අපට කතා කරන්නට අහඩ ලැබෙන එකක් තමයි. මේ ආන්ද්‍රණය මම සමාධී වුනා කියල කියනවා. තින් බෝම වෙලාවට හිත විනාරමුණකට යන්න ඇැතුව. ඒ තුළම සිත පිහිටුහාම සමාධී වුනා කියලා හඳුන්නනවා. ඇත්තටම හරිම සමාධියයක් නං එයා දිහානයක් තුළ ඉන්න කෙනෙක් වෙන්ටෝනෑ. එය දිහානයක් තුළ ඉන්න කෙනෙක් වෙන්ට ෝනෑ. නිසා සමාධිය කියල කියන්නේ නීවර්ණ ධර්මයන්. යටපත්ව තියන අවස්ථාවකදයි. එතකොට නීර්ණ යටටපත්වෙලා තියෙනකොට තමා සමාධිය අපි තුළ වැඩිල තියෙන්නේ. එත නීවර්ණ ධර්මයන්නේ යටපත්වෙනකොට අපේ සිත කොයිවිදිී සමාධියකට දේලාබෙන්නේ. ඒ නීවර්ණ ධර්මයන්යටටපත්වමමම, සිතට ප්‍රීතියක් ඇති කරල දෙනවා නීවර්ණ ධර්මයන් යට පත්වවම සිත පීතියක් ඇති කරල දෙනවා එක පාමෝච්චය කියලත් සඳහන් කන්නවා එදා සද්ධාව නිිසා ඇතිකරගන්න ධර්මතාවයක් පාමුච්ජයක් ඇති වෙනවා එතකොට මේ විදිහට මේ ඇතිකරගත්තූ පස් අද්ධ සමාධිය ප්‍රාර සමා අර්පනා සමාදිය කියල කොටස් දෙකට වෙන් කරනවා. එද අපි මේ අහල තියනව ප්‍රචාර කියල කියන්නේ සමාදියට කිට්ටුෙන් තියෙනවා කියන එක අර්පනා කියල කියන්නේ සමාධිය තුල්ල ඒ කියල කියන්නේ පටමධ්‍යාන දුති අධ්‍යාන ති අධ්‍යාන චත්තුත් අධ්‍යාන ආකාසානංායතනය විඤ්ඥාණංජායතනේ ආකින්්චං්ඥායතන නවඥ නාසං්ඥායතනය ආදීවසේ සඳහන් කරනවා සූත්‍රපිටකේට අනුව නැතං අභිධරු පිටකේට ගත්තොත් චතුත් අධ්‍යානයෙන් පස්සේ පංචම අධ්‍යානයක් ගැන කතා කරනවා. එතකොට මේ ටික තමයි මේ සමාධිය එතකොට මේ සමාධියදින ස්භාවේ ඉතින් දැන් විදර්ශනාභාවනාව පමණක් වඩාගෙන යන පුච්චලයා මහිතන අපි මීට පෙරාතුවත් මතක් කල්ලා තියෙනවා එළ මෙ ක්ෂණක සමාධයට කනික සමාධයට එකල කියන්නේ මේ එක අරමුණක් තුලදී පවතින සමාධිය දෙකාරමුණක් තුළ පවතින සමාධියයක් එකටිකි නශ්‍රනක සමාධිය කියලා එව නැත්නං එයා මේ උපචාර ඒ උපචාර මට්ටමීදී තමයික ඇති වෙන්නේ මනැත්තන් දිහාන මට්ටමකට යාමී සමාධිය වඩන්ට ඕනේ. එ දිහාන මට්ටමකට පටමත්්‍යානාදී දිහාන මට්ටමකට වඩන්ට ඕන. එතකොට මේන්න මේ විදිහ තමයි මේ සමාධිය කියන එක. ඉතිං බිදර්ශනා වඩාගෙන යන පුද්ජලයා සමාධිය කිය ඇතිකර ගන්න නීවර්ණ ධර්මයන්ගේ යටට පත්වීම ඇතිකරගන්නේ චිත විසුද්දි සීලවි සුද්දිි චිත විසුද්ධි කියන තැනදී. ඉගැන එත නීදලම යාට උපකාරී වෙනවායික. එත නීදළම ඉගැනේ සීලයෙන් පිරිසුදු භාවයට පත්වන තැන ඉදලම්ම යා මොකත කරතන්ට ඕනේ නීවරණ ධර්මයන් යට පච්චර ගන්ට ඕනෑ. එම නීවරණයන්ගෙන් තොර සිතත් තුල තමා එතරිින් ඉහෙල්ට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. චිත්ත විසුද්ධියක් ඇතිවෙන්නේ අර දිිට්ටි විසුද්ධියයක් ඇතිවෙන්නේ චිත්ත විසුද්ධිය ඇතිකරගත්තු පුද්ජලයාටයි. නිසා හොඳට මතක තියාගන්නට ඕනෑ. අපි ධර්මකරුණු ඉගෙන ගන්නකොට ධම්ම විච්චය කියල අපි බණහනවක් කිය හිතන්නකු ඒ බනහනීවයි අපට නියම ප්‍රයෝජනය ඇතිවෙඩි ගැඹුරු දනක් බනක් අහනකොට එක නියම ප්‍රයෝජනය ඇතිවෙඩි නම් අපි නීවර්ණ ධර්මයන්ගෙන් තොරකරගත්තු සිතක් ඇතුවතිබුණොත් පමණයි. එනිසා තමා බුදුරජාණන් වහන්ස එක පැත්තකට කාලීන දම්මසාකච්ඡා කියලා දේශනා කළේ නිද කාලීන දම්ම සවන දෙකම ඒ කාලය තුළද ඒ අවස්ථාව තුළදී පවත්තාගත යුතු ධර්ම හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒගතමා බුදුහාමුදුරන් වහන්සේ ඒ අවස්ථාවන්ට එනකං ඒයට ඒ ධරම කරුණු දේශනා කරන්න ඇති දැන් එක පැත්තකට වක්කලී හාමුදුරුවෝ ගැන කියනකොට බුදුහාදුරන් වහසේ දෙස බලාගෙනීන්ට ඇැරිය එයාගේ සිත එක් තරා මට්ටමකට වැඩනයිම් පස් එතමයි බුදුාන්තරන් වහන්සේ එතන හාටයන්ට අවශ්‍ය ටික පළි දේශනා කරන්නේ ද වගේ බුදුාන්තරණන් වහන්සේ ඒ හාදුරණන් වහන්සේලා භාවනා කරන අතර තුරදි ඒතැන් වලට වැඩලා අවශ්‍ය ධර්ම කරුණු කියල දෙනවා ඒ එතනින් ඉහෙනට යන්ට අවශ්‍යදී යට ලැබෙනවා එතකොට යම් කෙනෙක් විදර් වඩාගෙනයන්ට සුදුසු කෙනෙක් මේ මොකද දැම් මේ තුළ කතා කරන්ට මෝන විදර්ශනාව මමයි සමතියත් දියුණු කරන එකක් න මේ ඉති සමාධයේ කියල කියන් සම භාවනාව තමා නමුොත් ඒක උපකාරීවෙන්ට ඕන අපට විදර්ශනාවට ඒක බුද්ජන්ගධර්මී විමාර්ගයට යොමෝනු තැනට ඇතිවෙන්ට ඕනේ විමාර්ගයට යොමුණු තැන්ට ඇතිවෙන්ට නම් මේ කරුණු තුළ ඒ සිත පිටවාඩ පුළුවන්ෙන්ට ඒ තමයි ඒ ඇටිට විස්තර කරන්නේ මම මේ ලයිට්ටික දාලා ඉන්න ො අපි සමාධී සම්බෝජ්ජන්ගේ වැඩිය යුතු වඩාගත යුතු තැන දමවිජයේ සම්බෝජ්ධන්ගේ අපට ඇති කරගත යුතු තැන පිළිබඳව තමයි කතා කළේ එතකොට ඒ තමයි අවශ්‍ය විදිහට යන්ටෝඩ ඇති අපි ඒ අතරතුර මේ ධර්මය මේ විදිහට දැනගෙන තියෙන්ටම ඕන ඇතින්දි හරියට එක පටා ස් සත්තකොට විදර්ශන විති උපජාට සමාධිය විතරද ඇතිවෙන අර්පනාව දදිස්පුරලන්ද විදර්ශනාව තුළති අර්පනාව ඇත පුළන්. න ඇත්තටමදැන් ආරදැ අර්පනාවට ගියත් අර්පනාවෙන් අයින්වෙලා තමා විදර්සන වට අන්නට ඕනේ. එකලකන්න දැන් විදර්සනා ඥාන හටගන්නේ මේ අර්පනාසිතක නෙවෙේ. විදර්සනා සි හටගනි දැ මේ භාවනා කරනවා කියලා ඇත්තටම අපි වඩන්නේ අර කාම සෝභන ඥාන සම්පයුත්ත සිට්ටික. ඒ විදර් විදර්ශනා සිතිවිලිටික වැඩින්නේ ධ්‍යන සිතක් තුළ නිවෙේ. රඩින්නේ මේ අර ඥාන සම්පයුත්ත කාමසෝභන ඥාන සම්පයුත්ත සිත් හතරක් තිීනවනි නේද ඒ සිත් හතරතුර.මතප සංස සමාධ සම්බෝදජ්ජන්ගේ වෙනකොට අපිට රක්පනා ගන්න ැ සමාධී සම්බෝජ්ජන්ගේ කියල කියනකොට එකනේ. අර්පනාවම නම එකයි මංකිවේ ෂණක සමාධියයක් තියෙනවා කියලා එ ඒ සමාධිය අපට උපකාරී වෙන්නේ නීවර්ණ ධර්මයන් යට පච්චරගෙන තියාගෙනියන්ට සමා ලන්නම නීවර්ණයයට පත්වන්න තැනටනේ සමතය වැඩුවත් සමතයෙන් ැ ඒ සම දෙන්න ඉලා තමයි විදර්ශනා පිට ඇති එකනේ ්‍යානයෙන් පිරිහිල අනෙවෙයි ධානය තුලදිනෙවෙේ ට නැටල දයන නැහිටල තම මෙටි වඩාගන්ට වෙන්නේ හැබැයි මාර්ග පල සිතේදී අපි දිහානයක් නොලපා අපි මේ ධර්මතා වඩාගෙන කිය කියල හිතන්ට දෙහානයක් ලබලා විදර්ශනාව වඩන්ඩත්පුන් දෙහානයක් නොලබා ක්ෂණික ශමාදිය තුළින් ේ කැන උපචාර සමාධිය තුළින් විදර්ශනා වඩාගෙන අන්ටත් පුළුවන්. එහෙම වඩාගෙන ගියත් මාර්ගඵලයක් ලැබෙනකොට එක ධර්මතාවයක් තමයි අනිවාරයෙන්ම දිහානයක් ලැබෙනවා. එකලි කියන්නේ ර විදර්ශනා ඥානවල මුංචිතු කම්මේතා. ඊළඟට පටිසංකා සංකාරෝපෙක්කාවන් තුළට එනකොට ඒ දිහානයන්ට ආසන්න මොහෝ දිහානයන් තුළ පවතිනෙන හිතක් ඇතිවන්ට පුළුවන් ධයානයන් හටගන්න තැන් ඇතිවෙන්ට පුළුවන්. නමොත් විදර්ශනා වඩාගෙනයන් නිසා ඒ දිහානයේ තුළ යින්ට අපි හදන්නේ නෑ. ඒ නිසා ඊට ඊට ඉතා ආසන්න සිතත් තුළ ඉන්න නිසා මාර්ගඵලයක් තුළදී අනිවායෙන්ම දිහාන සිතත් හටගන්නවා. ඒ මාර්ගඵල චිත්තය ඉතාමත්ම මංහිතන්න මේ අනික් සියලු සිත්තුලට වඩා වෙනස් වුුණු සිත්ස භාවයක් මොකද අපි කියල තියෙනවා මේ. විරති විරති තුනක් තියෙනවනේ මේ විරදි තුන සම්මාජ සම්මා අජීවල් මේ විරති තුන සාමාන්‍ය ලෝකයේදී එකවර පහළ වෙන්නේ නෑ. එද මේ විරති තුළ සාමාන්‍ය ලෝකයේදී එකවර පහළ වෙන්නේ නෑ. ත් මේ විරදි තු එකවට පහල වෙන පොතෙන්දී ද මාර්ග්ඥානේදී නේද එතකොට ඒ තුළ සමරාධියත්තියනවා එක තමා අපිසිත් අසුනමය එකසේ විසිය එකට වර්ග කරන්නේ ඒ සමාධී අවස්ථා පහම්ම මේ මාර්ගඵලයන්ට පත්තෙන්ට පුළුවන් නිසා. හිතන්නේ තේරෙනව ඇති කියලා මොක උඩාක් පැතිවොලින් නොත් එක කතා කරන්න නිසා නැත්තන් කතා කරන්න එක මනවාහරි පුංචි හරි පටලැවිල්ලක් ම් එකනි අන්ඩරද මලයක් වගේ න එකත්්ති යන්න මොකද එ වනොත් මේ අදද කාලි මදි වුණත් අනිදදවසි හෝ මේ ් එකේ ලියමින් කතා කරන්නම් එතකොට අපට තවත් මේ හිතට ඇැතිකර ගණ්ඩ පුළුවන් එහෙම හිතට අහුුවෙන්න්නේ නෑ වගේ කියලා හිතෙනවානම්. මොකද පැති ගොඩක් අරගෙන කියන නිසා විදර්ශනා ඥානත් එකතු කොරගෙන කියන්න නිසා හිතට නීරස වෙනවාද දන්න එක කියන්නේ ප්‍රීති බොච්චන්ගේ වැඩෙන් නැද දන්න. ද ඒම වෙනවානං කියන්ට ඒහෙළි කියන්නේ සිත මේ අල්ල ගන්න නැති තැනකට ඇදිල්ල තිෙනවා. එමනම් අපිට නැවත නැවත විස්තර කල්ලා එක කතා කර ගන්නට ෝ නැමෙනවා. එමුණු කියන්ට අපි නැවත නැවත විස්තර කරරලා මේ කතා කරමු. එතකොට ඒ සමාධිය. සමාධියය පිළිබඳව මංහිතන්නේ බෝ කරුණු කාරණා කතා කල්ලා තියෙනවා උපචාරාර්පුණ වසයෙන් බිදල මේ සමාධී කියන වචනය තුළට එනකොට අපි සමාධිය උපද බගන්නේ කොහොමද වොදවාගත්තු සමාදිය දියුණු කරගන්නේ කොහොමද අපි අර වසීතාවයන් මොනවද මහිතනය ඔප්පෝම මතකයි මේ අපි ඒ විදිහට මේ සමාධිය තුළට සිත අරගත්තු විදිිය. නේද අප මහිතනි බෝහම ඉස්සර කතා කල්ල තියෙන වනාට අපි විටිං විට මතක් කරන නිසා මතක ඇති කියලා මම හිතනවා මකද සිත සමාධියකට ගොඩනගා ගන්ට අපි කළයුතු කරුණු රැසත් මේ තුළ තියනවා කියලා අපි දන්න. නේද මතක ඇති මේක දිහානයක් උපදවගත්තයින් පස්සේ එතනින් එහාට ගමන් කරන වනන් ඒදිහානය පංච වසී භාවෙන් වසීභාවයට පච්චර ගන්ට ඕනේ. ඒම වසී භාවයට පත්වන එකක් තමයි මේ ඉ ඉදිරියට ගෙනියන්ඩ පුළුහන් වෙන්නේ. මහිතන්නේ ඒ ටික මතකෑතිනේද එනිසා. දිහානයක් බොදවාගෙනානයක එක පවත්වාගෙනයාානක වෙනමම පැත්තක්කටීට තමයි මේතන විස්තර වෙන්නේ. මංහිතන්නේ මතකයි ඒටිකී කතා කලා එකන එක දිහාන කොහොමද ඇතිකරගන්නේ කියලා ඉතින් දැ මේ විදිහට මෙන මේ සමාදිය ඇතටම නීවර්ණයන්ගෙන් තොර සිතක් අපි ළඟ තියෙන්ටුමෝන මුලු විදර්ශනාව තුළම බුද්ජන්ගයන් වැඩින කාලයේ තුළදිම. හෙත මේ බුද්ධන්ගයන් වැඩින කාලයේ තුළදිම අප ඕ නීවර්ණයන්ගේ තොර සිතක්. එකලි ගැන සමාධිමත් සිතක් අපට අවශ්‍යමයි. ඒ සමාධිමත් සිත තුළින්තමයි මේ ඉදිරි ගමන යන්ට පුළුහන් වෙන්නේ. ඉති මේ ගමන් මග, ලේසි පහසු මගක් නිවේනි නේද අපි නොගීන්හිට යුතු මඟකොත්නනේ යා යුතුම මගක්. එනිසා ඒ ඒ අප මේ ධර්මයේ මේ ටික අපි ප්‍රායෝගිකවම අපි තුළ ඇතිකරගණ්ට මෝන කරුණටිකක්. ඒට ඉතිං දැඩි වීරයක් අවශ්‍ය වෙනවා එකල කියන්නේ. එක පැත්තකින් කියනවා නම් ජීවිත පරිත්‍යාගයෙන් ඒ තුළ සිත පිහිට වගන්ට අවශ්‍ය වෙනවා. අපි ජීවිත පරිත්‍යාගයෙන් කියල කියන්නේ අපි භාවනා කරන බොහොම වෙලාවල් ලොලති මම කියන හැගී මල්ලගෙන යනුවනේ එමනම් මම අතහරීන්ට සිද්ධ වෙනවා. මම අතැහැරිය යුතු වෙනවා. අනකට තමයි අප ඕනෑ මම අතහරන්ට පුළුවන් තැනට එන්ට ඕන ඒම අතහරන්න තැන යනකොට තමයි මේ විදර්ශනාව යවන්නේ මොකද මම අතහරින්ට මෝනෑ නැතම් සකයිදිට්ටියටම අපි වැටිනවා ඉනිසා මේ තුළ යන්ට දැඩි වීරි අක අවශ්‍යයි කියන බවත් අපි සීපච්චල ගන්ට ඕනෑ එතකොට මෙන මේ විදිහට මේ සමාධයේ ස්වභභාවයක් අපි විස්තර කරනවා ඉතින් සමාධිය ඇතිකරගන්ටනං සමාධී සිතක් ඇතිකර ගන්්ඩ බොද්ජංග ධර්මයන් තුළ වඩාගෙනියන්ටනං කරුණු එකොළහක් සම්පූර්ණ කරගණන්ටයි කියෙනවා. ඔන්න එනිසා තියාගන්ට කරුණු කොල හක් ඇතිකරගන්නට ඕනයි කියල කියනවා මහිතන මේවායි කරුණු බොහොමයක් අපි පෙරදිත් කතා කල්ලා තියෙනවා එනිසා ඒවා අපට පහසුවෙන් මටාගණ්ඩ පුළුවන් පළවිනි එක තමයි වත්තු විසද කිරියතා මහිතන්නේ ඒක මේ හොඳට මතකයි වත් විසද කිරියතාවේ කියල කියන්නේ එකලි කියන්නේ පිරිසුදුව ඉන්නක. ආධ්‍යාත්මික බාහිර වසයෙන් අි පිරිසුදු වනා බාහිර වස්යෙන් තමන් ඉන්න වට පිටාව මේ සුද්ද පවිත්‍ර කල්ලා ඇතුවතු ගාලා පිරිසුදු භහාවයට ඇති කර ගන්නවා. එවගේ තමනොත් ඒ තත්ත්වයට පත්වෙන තමන්ගේ සියුරු ආදිය සෝදගෙන හිසරවුල් බාගින නාලා, ඒ මේ ස්භාාවයට ඇති වෙනවා. ඇතිකර ගන්ටඕන වෙනවා. එතකොට ඒ ඇතිකර ගටන්න නිසාමත් ඉද තැම්පත් වෙනවා. ඉඳන් සමහරවෙලාවට භානා කරන යෝගාවච්චරය පවසන එකක් තමා අපිඉති හැමවෙලා එම සිහිය වඩන්ඩයි කියනවන. නාලහෙම ඇවිදිල්ල වාඩියුුණ වෙලාවට කයේ පස් අද්ධත් එෙක්ක කයේ සහැල්ලු භාවියක්ත්කෙන් නිසා. ස්තු විසද කිරියතාවේ නිසා බෝහම එත ඉක්මණින් සංසුන් වෙනවා භවනාව හොඳින් කර ගන්නට පුළුවන් වෙනවා කියීනවා. එකතමයි වත්තු විසද කිරියතාවය හැටියට හඳුන්නන්නේ. ඊළඟි කරුණත් අපි මීටිස්සල කතා කල්ල තියනවා ඉන්ත්‍රීිය සමන්ත පටිපාදනතා. ඉන්ද්‍රියන් සමගාන්ට පවත්ත ගන් ඕනේ. එගැනේ සමාධිය වැඩිම වුණොත් බිදයට ගමන් කරනවා ඉංසාමකක්ද වැඩිකර ගන්ටඕනේ වීරිය වීරිය වැඩිුණොත් සමාධිය අඩු නොත් එහිම එයා මේ උත්දච්චේට කුක්කුච්චයට උද්දච්චයට පත් වෙනවා සිත විසිරෙනවා එනිසා සමාධිය වීරිය සමකරගෙන තියාගන්ටෝනේ එක හඳුන්නනවා ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතාවයන් හැටියට එකලික කියන්නේ මේ ඉන්ද්‍රියන් සමෝපාත්තගන්න එක. ඉන්ද්‍රියන් සමෝපවත්තගන්න එක. ඉති එතන ඉන්ද්‍රිය හතරත්තමා සමෝපාත්තන්ටයි කියන්නේ වීරියත් ස්‍රමාධියත් එතකොට සතිය අරගන්නෑ සතියතියෙන්ට මෝනෑ. වීරිය සමාධිය සමෝපවත්තන්ටෝන මේ සද්ධාවත් පඥ්ඥාවත් සමෝපවත්තන් ෝනෑ. එදා ඒ ඉන්ද්‍රිය ධර්මයන් එහෙම පවත්තනකොට තමයි මේ මාර්ගය නිවැරදිවම හරියට ගමන් කරගන්නට පුළුවන් වෙන්න. එනිසා මේ ඉන්ද්‍රිය සමන්ත පටිපාතනතාවය. අපි ඇටිකරගෙන තියෙන් ටෝනෑ. එතකොට අපේ ඉන්ද්‍රියන් එකන්නේ මෙතෙදි විශේසයෙන් සමාධීන්ද්‍රිය වරීන්ද්‍රියත් තමා එකතු කොල්ල කියන්නේ. එරිින් ඊළඟට සමාධියයක් වඩාගන්ටඩං නිමිත්ත කුසලතාවේ තියෙන්ට ඕනෑ. නිමත් පද ඉක්මින් නිමිත් උපද වගන්ට පුළහන්කම තියෙන් න. එකැන නිමිති අරමුණුකරගෙන කරන භාවනාවන් තියෙනවන විශේසියෙන් කසින භාවනාවන් අ අසුභ භාවනාවන් මළමිනිී අරමුණු කරගෙන කරන භාවනාවන් භාවනාවන්ට බාහිර නිමිත්ත් අවශ්‍යමයි මෛත්‍රයට බාහිර නිමිතත් නමි අපි මනසුතුලින් මයි ඒ නිමිත් අහදා ගන්නේ කසින භාවනාවට බාහිරීින් කසින මණ්ඩලයක් අවශ්‍යමයි කසින මණදුලයක් අවශ්‍යමයි එතකොට එවිදිටවා ඒ නිමිත් ඉක්මනින් ගට ඉක්ින් වඩාගණ්ඩ පුළුවන් ශක්තියක්තිෙන්ටෝනෑ නේද මේ ඉති ඒක ඒ නිමිත්ත අරගන්නවා කියලා කියන්නේ නිමිත්ත මහිතනය අපි මතක් කල්ලා තියෙනවා මේ සොහනකට ඉගිහිල්ල මේ මළමුණක් මළමිනිීයක් අරමුණු කරනවනම් ඇයට සගිල්ලක් කරමුණු කරනවනං ඒ තැනැත්තා ඒ සොහනට යන්ට ඕනෙ කොහොමද එක බලන්ට ඕන කොහොමද කරුණු අපි නොයිෙක් වාරවල්ලොන්දි කතා කල්ල තියෙනවා මංහිතන්නේ ආඩත් මතකයි මේ සමාධිය එහෙම ඇතිකරගන්ට ඒ කරගන්ටඕන ඒවට ඇති දක්ෂකම දවට ඇති හැකියාව නිමිත්ත කුසලතාවය නිමිත් වඩාගණ්ඩ ආශ්‍ය කරන දක්ෂතාවය එවගේ නිමිත්ත කුසලතාවය ඇතිකරගණ්ඩ පුළුවන්ුවෙන් ටෝන එ නිමිති උපද වගණ්ට පුළුවන්ක මත් එක්ක. ඉතින් මතක ඇති ම නිිත කොසලතාවේ දැන් අප බාහිරවාසයෙන් කිව්වේ බාහිරීන් ලැබෙන නමිත්ත එටකොට බාහිරින් තියෙන නිමිත්තට අපි මොකක්ද කිව්වෙ මතකද දන්නේ නේද පටිබාග නිමිත්ත නේද ඊලකට පටිබාග නිමිත්ත එකින් ඇති කරගන්නේ එක? ි බාහිරින් අරගන්න කසින මණ්ඩලය තියෙනවා එකින් ඇතිකරගන්න එක උග්ගහනිමිත්ත. උග්ගහනිමිත්ත වඩිට කොටතමා පටිබාගනිමිත්තට එන්නේ. උගගහනිමිත්ත කියල කියන්නේ. අපි කසින මණ්ඩලයක් අරගෙන කසිවන මණ්ඩලේ දෙස බලාගෙන නැත්තං අර මලමිනිියක් අරබුණු කරගෙන මරමිණිය දෙස බලාගෙන පාහිරින් තියන එක දිහ බලාගෙන ඒකින් අපි මනසේරඳ වගන්න එකක් තියෙනවා. මනසේ රඳ වගත්ව නිිමිත්ත තමා අර්කයෙන් උකහා ගත්වයක උද්ගහ නිමිත්ත. දර්කින් හරගත්ව නිමිත්ත එතකොට කසින මණ්ඩලය ඇස්පියාගෙන ඉන්න කොට කසින මණඩලය අධිෂ්ඨාන කරන්න කොට කසින මණඩලේ පේන්ට ගන්නවා. මේක තව දිගට වඩාගෙන යනකොට තමා මේ පටිපාගනිමිත්ත ඇතිවෙන්නේ කැනෙ කසින මණ්ඩලේය තිබුණ අර කඩතුළු භාවයන් අප හැදිලිස් භාවයන් සම්පූර්ණම නඇති වෙලා. ඉතා දීප්තිමත්තයි කසින මණ්ඩලේ අවට දින්ට ලැබෙන. මං කසින මණ්ඩලේ කියන තැන ඉඳල කතාකරගෙන යන්නේ මොකද කසින ම්ඩලේ කියන ක අපට දැයි මතකයි අපි ඒවා කසින මණඩල හදලා භාවන මේ කොහොමද කරන්නේ කියලා පුරුදු පුහුණු වෙලා. තින නිසා ඒ කසින මණ්ඩ ලේපය හදන හැටිය කරන හැටි පිළිබඳව මම කතා කරන්ට උත්සහවත්වෙෙන්නේනේ එතකොට ඒ ඒ විදිහට මේ නිමිත්ත පුරුදු කරගන්ට ඇති කරගන්න මේ පටිපාග නිමිත ඇතිවෙනකොට තමා උපචාර සමාදියකට ඇතිවෙන්නේ. ඒ නිමිත්ත වඩාගෙන යන කොට තමයි අපට අරපනා සමාදීකට පත් එට්ට පුළුවන් ගෙන්ට. නිසා මේ නිමිත්ත අරගන්්ට පුළුවන් දක්ෂතාවයක් තියෙන්ට ඕනෑ. එද නිමිත්ත අරගණ්ඩ පුළුවන් දක්ෂතාවයක් තියෙන්ටෝනෑ බොහෝ පුුණ්්‍යවන්ත බොහෝ වීරයවන්ත කෙනෙකුට මෙතන්ට එන්ට පුළුවන් එහම ඊටත් පුුණ්‍යවන්ත වීරයවන්ත කෙනෙකුට තමා දිහානයකට එළමෙන්ට පුළුවන් කියන බව අපි සීපච්චර ගණට නෑ. කොට මේ තමා මේ ගද සමාධිය වඩාගන්ට ඇති අවශ්‍යතාවේ. ඊළඟට නිමිත්ත ගැනීමේ කුසලතාවේ තියෙන්ට ඕන. ඊළඟට මේ අර අ ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතාවය ගැනම අනිපපඇත්තකින් කියන එකක් තියෙනවාන සමයචිත්තස්ස පග්ගහත්තා කියලා ඉහළ කියන්නේ. ඒ කාලයේදී දැ අපි ඉන්ද්‍රියන් මේ සමතත්තයට ගණ්ඩයිකිවන්නේ වීරියයි සමාධියයි එන් සමහර වෙලාවට සමා වැඩිවනකොට තීනමීතියට යන්ඩ පුළුවන් එතකොට අපි මුගද කර ගන්ටඕන වීරිය වඩා ගන් ඕනේ නේද වීරියය වැඩි කරගන්ට ඕනේ වීරිය වැඩිවිලාහ තියෙනකොට සිත විසිරෙන්ට පුළුවන් එතකොට සමාධීන ඇතිවෙන්ට පුළුවන් එනිසා ඒ අපි මේ සිතට යම් ආකාරයකින් මේ මැලිභාවයක් ඇති වෙනවනන් ඒ මැලිභාව අයින් කරලා ගෙන අන්ට පුළන් න්ටෝන සමේචිත් අස්ස පක්ගන්නතාවේ කියලා හඳන්නන්නේ ඒකයි මේ ඉතිං අනෙක් පැත්ත තියෙනම සමය චිත්තත්ස නිගහතා කියලා කියන්නේ මේක වීරි අඩුව වැඩිවෙෙන ගතමාම ඉතින්දි කියන්නේ එතකොට ලිහිල්ලෝ වීරයක් ඇති වෙලා තිීන මිද්‍යත් තුලට යනවන ඒ මේ හදාගන්ටෝන එවගේම මේ වැඩියුුණ වීරයක් තිීෙනවන ඒවීරි අඩු කරලා සමීචිත්තස්ස නිග්ගහතා කියන තැනට මේ ඇතිකර ගන්ටෝන නික්ගහන්නතා කියන තනට අපි අරගන්ටෝන මොකත් ඇතිකර ගන්ටෝන එතකොට මේ වීරිය වැඩිර ගන්ඕන එනිසා අපි ඒ දෙක සමානව පවත්තාගන්ටෝනය. එවගේම මේ සිත දැන් අපි සමාධිය විතරක්නිමේ ඇත්තටම විදර්ශනා වඩන පුද්ජලයා මේ බෝධිපාක්ෂික ධර්මටික ඔක්කොම වඩනුවනනි එසා සමාධය පමණ්‍රිමේ වැඩන්නේ. නිසා නිවනට යන පුද්ලයා බෝධිපාක්ෂික ධර්මවාසයෙන් වඩන කොට සි අල්ලම් වඩන් ටෝනෑ නතන් සමාධිය විතරක් වඩන පුද්ජලයා සමාධී විතරයි වඩන්නේ සිතේ එකඟතාවේ විතරයි වඩන්නේ මෙතන්දී සද්ධහා වීරිය සති සමාධී ප්‍රඥා කියන මේවා ඔක්කොම වැඩෙන්ටෝන ධරමතා වසේ එසිියල්ලම වැඩෙන්ටෝන එතකොට එනිසා මේ මේ වෙලාවල්ලොලදී අපේ ප්‍රඥාවේ අඩුකමක් තියෙනවනන් ප්‍රඥාවත් අපි වඩාගත යුතු වෙනවා අහිතන්නේ අපි එතනින් හාටික අපි ඊළඟ දවස්සකද අපි කතා කරන්ට ඉඩතියල්ලා මේ අදට අපි නතරක මමකද කාලය එවිලා යන නිසා නිසා අපි මේ සමාධි සම්බෝජ්ජන්ගේ පිළිබඳව නැවතත් අපි කතා කරම මකද අද මේක හිතට අහුනේ නැද්ද කියන එකත් පිළිබඳවමට චුට්ටි සැකේෙකුත් තියෙනවා ගොඩක් පැති ඔලින් කතාකරගෙන යන නිසා නිසා අපි ඊළඟ දවසෙත් අපි මේ කරුණටික නැවත නැවත කතා කරමු එතකොට අපට නැවත නැවතත් අපට මේක හරියටම සකස්කරගන්ට පුළුවන්ුවේඉ එහෙමනං මහිතනියාද දවසෙක් අප අපේ වැඩසටහාන අවසන් කරමු අපි මේ වෙලාවේ අභිධර්මය සාකච්ඡා කරමින් ඇතිකරගන්ටේ දනමේ උතුම උදාාරෝ කුසල ධර්මතාවයන් සියල්ලම පළමයෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු අපත් බුදුසසුනත්සුරකින අල්පේසාක්‍ය මහේසාක්‍යාදී කොටති සියල්ලු සම්යන්දෘෂ්ටික දෙවියෝ පින් කැමති දෙවියෝ මේ පින් අනමෝදන් වෙත්වා සැපවත්තේවා. සැප අන්ගෙන් සැපියන්ට පත්තේවා. සියලු දෙනාමවද බුදුසසුරද අපේගේ දොරවත්ත බිටියාදී සියලු දෑද. අපි දෙමවපියන් දරුවන් මොනපුොරුමිනිබිරින්නආදී සියලු දෙනාමවද දෙවියෝ යහතිම් මනාව කලට වේලාවට සුරකිත්වා දෙවියෝ ප්‍රාත්තනිය බෝධියකින් නිමනින් සැනසිත්වා කියල දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටාචබුම්මට්ටාදීවා නාගාමහිද්දිකා පුඥන්තන් අනුමෝදි తවාචිරන්ඩක් කන්තුසාසනං ආකාසට්ටාචබුම්මට්ටා දීවා නාගාමහිද්දිකා පු්ඥන්තන් අනුමෝදි වාචිරන්රක් කන්තුුදීශනං ආකාසට්ටාජබුම්මට්ටාදීවා නාගාමහිද්දිකා උ්්‍යන්තන් අනුමෝදිී තාවාචිරන්ත්‍රතන්තු මම පරන්ති එවගේ අපි හැමදිනාටම සංසාරේවා සේකරන තා කාලයක්කි මෑන අපි මළගීඥාතීන්ට පි අනුමෝදන් කරමු. අපි මිය පරලව ගියාවූ ගුරුවරුන් දිමෞකයන් ප්‍රධාන අපි පරම්පරාණු්‍යාතෝමී ගිය සියලුම ඥාති හිතමිතුරන්, අනුමෝදන් වෙත්තා සැපවත්තේවා සැපියන්ගෙන් සැපියන්ට පත්තේවා සියලු තිනාම ප්‍රාත්ථනය බෝධියයකින් නිවනින් සැනසිත්වා කියල පින්දෙමු. ඉදම්මී ඥාතිී නං හෝතු සුකිතා හොන්තුඥාතයු ඉදම්මී ඥාතිී නං හෝතු සුකිතා හොන්තුඥාතයු ඉදම්මී ඥාතිීනක් මෝතු සුපිතා හොන්තුඥාතයෝ වගේ මේ උතුම් ූධාර වෝ කුසල ධර්මතාවයන් සියල්ලම අපි අවස්ථාවදී සත්පුරුසූ කල්යාාන මිත්‍ර සම්පත්තිය නිවන ප්‍රාථනා කරමු අපි හැමදිනාටම සැමදා සැමකල්ලම සත්පුරුසූ කල්්‍යාන මිතුරෝම ඇසුරට ලැබීවා සාධකාරයන්තේන්ටඉවගේම් අපිහමටම මේ ගෝර භයංකාර සංසාරදුකින් නෙතරවලබන උතුම්මූනිවන් සුවය ඒතු වාසනාවී වාකිල පාතනා කරමු ඉදම් මේ ප්ඥං ආසභක්කයා වහංහෝතු සබ්බදුකාපමොච්චතුූ ඉදම් මේ ප්ඥං ආසභක්ඛයා වහංහෝතු සම්බදුකාපමොච්චතු ඉදම් මේ පු්ඥං ආසභකයා වහංහෝතු සම්බදුකාපමෝච්්චතු හොඳයි වන්දනා කරගන්න අභිවාදන සීලිස්ස නි ්චංබද්ධාපචායිනෝ චත්තාරෝධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝසු කම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සගග සම්පත්ති මීවච්චය අතෝනිබාන සම්පත්ති ඉමිනාති සමි්ජතු